රස රෙසිපි එක එකතු වෙන මම ඩොන් ෂර්මන් ඔයගොල්ලෝ හොඳින්ම දන්නවා රස රෙසිපි කියන්නේ ඕගොල්ලන්ගේ කැමැත්ත අනුව නැත්නම් ඕගොල්ලන්ගේ ෆේවරිට් රෙසිපිස් ඉදිරිපත් කරන අපූර්ව channel එකක් තමයි. ඉතින් විශේෂයෙන්ම අපේ YouTube channel එක ඔයගොල්ලන්ට share කරන්න පුළුවන් ඔයගොල්ලන්ගේ Facebook වල ඒ වගේම link එක share කරන්න පුළුවන් Instagram වල මේ හැම දෙයකින්ම රස දෙන්න තමයි බලාපොරොත්තු වෙලා ඉන්නේ මම. ඒ නිසාම මම අද ඉදිරිපත් කරන dish එක ඔයගොල්ලෝ තවත් ඉල්ලපු dish එකක්. මෙන්න මම pan එක රත් කරලා දාගන්නවා තෙල් ටිකක් කුණු තෙල් ටිකට මම එකතු කරනවා මොනවද එකතු කරන්නේ ජින්ජර් ගාලික් එකම අනියන්ස් රයිට් තාම කිව්වේ නැහැ මොකද්ද මේ හදන්න යන්නේ කියලා වෙලා පසුගිය දවස්වල මට Facebook එකෙන් සහ Instagram එකෙන් සහ අපේ YouTube channel එකට බොහෝ දෙනෙක් කියලා තිබුණා අපිට මේ හරියට chicken devil එකක් හදන හැටි කියලා දෙන්න කියලා වෙලා that's right chicken devil හදන්න ක්‍රම ගණනාවක් තිබුණත් easy and quick style එකක් නැත්තම් ක්‍රමයක් කියලා දෙන්නට තමයි අද මම උත්සාහ කරන්නේ right garlic onion and ginger මෙන්න මේ විදිහට fry කරනවා විශේෂයෙන්ම ඔයගලන්ට පේනවා මම අනියන් අරන් තියෙන්නේ chop කරලා නෙමෙයි ටිකක් ලොකු chunks වලට කපලා අනියන් අරන් තියෙන්නේ නමුත් ginger and garlic flakes කපලා ඒ වගේම ginger julienne and garlic flakes කපලා තමයි අරගෙන තියෙන්නේ මම හදන්නේ chicken devil එකක් සාමාන්‍ය chicken devil හදනකොට සමහර උදවිය chicken fry කරලා ගන්නවා ඒ වගේම සමහර උදවිය chicken boil කරලා ගන්නවා විශේෂම කඩවල රෙස්ටුරන්ට්ස් වල තියෙන්නේ හොඳට fry කරපු chicken වලින් හදපු chicken devil තමයි නමුත් විශේෂත්වය මම අද ගත්තේ raw chicken නැත්නම් අමු chicken තමයි ඒකම කටු රහිත chicken breast තමයි අරගෙන තියෙන්නේ මම සීසන් කරන්නෙත් නැහැ කෙලින්ම බැදෙන ලුණු සුදු ලුණු ඉඟුරු වලට එකතු කරගන්නවා chicken ටික මේ බලන්න wow යමෙකු අහන්න පුළුවන් ඇයි මේක fry කරලා එහෙමත් නැත්නම් boil කරලා ගන්න නැත්තේ කියලා මම ආසයි මගේ chicken වල natural taste එක ඒ වගේම ප්‍රියෝ පියෝ ෆ්‍රෙෂ්නස් එක තියාගන්න. ඒ නිසාම තමයි chicken chunks ගෙනල්ලා තියෙන්නේ. කුකුල් මස් කුට්ටි. කුකුල් මස් කුට්ටි ගෙනල්ලා මෙන්න මේ විදියට හොඳින් mix කරනවා garlic onion and ginger එක. Beautiful. ඒකම දන්නවනේ devil එකක් හදනකොට අපි දානවා අපේ ශ්‍රී ලංකන් spice එක මොනවාද? ආ මේ දාන්නේ කරපිංචා. That's right. කරපිංචා ටිකත් හොඳින් mix කරගන්නවා අපේ කුකුල් මස් කුට්ටි එක්ක. මේ බලන්න That's right. හොඳින්ම හැම පැත්තක්ම හොඳින් සීල් කරගන්නවා මේ කුකුල් මස් කුට්ටි වල. මේ බලන්න. Nicely done. Excellent. Beautiful. ඊළඟට මම අමු මිරිස් ටිකක් ගෙනල්ලා තිනා. අමු මිරිසුත් දෙකට පළල නැත්තම් මල් වගේ පළල ගෙනල්ලා තින්නේ. චූටි කෑලි වලට කපලා නැහැ. ඒක පොඩ්ඩක් ඩිසයින් එකක් වෙයි. මගේ ඩෙවල් එකට කියලා වෙරලා මම විශ්වාස කරනවා එකක් නැත්තම් දෙකක් නැත්තම් තුනක් දාගත්තත් කමන්නේ නැහැ. Right. තවදුරටත් මං චිකන් ටික හොඳ ගානට සීල් කරනවා මේ බලන්න චිකන් බ්‍රෙස් කනලා තියෙන මේක ඉක්මනින් කුක් වෙනවා ඒ වගේම තව විශේෂත්වයක් තියෙනවා මං බදලා ගినాපු නැති නිසා කුකුල් මස් මේක කුක් කරාට පස්සේ නැත්නම් අපි ඩෙවල් එක හැදුවට පස්සේ හොඳ චන්ක්ස් softness එකට තියෙනවා මෙන්න මම චිකන් ටික හොඳ ගානට සීල් කරලා තියෙන්නේ නමුත් මම තාම දන්නවා මේ චිකන් වල ඇතුළාන්තය එහෙමත් නැත්නම් ඇතුළත කොටස තාමත් raw එහෙමත් නැත්නම් අමුයි කියලා තවදුරටත් මම කුක් කරනවා ටිකක් වැඩිපුර ගින්දරවල රයිට් වැඩිපුර ගින්දරවල එක කුක් කරන අතරතුරේ මම මේකට සැර ටිකක් එකතු කරනවා ශ්‍රී ලංකන් ටේස්ට් එකට සැර එකතු කරන්න හොඳම දේ තමයි එඩින්බරෝ චයිනීස් චිලි පේස්ට් චයිනීස් චිලි පේස්ට් වලින් දාගන්නවා තේ හැඳි දෙකක් එකයි දෙකයි අහා තේ හැඳි දෙකක් දාගෙන ඊට පස්සේ මම මේකට එකතු කරනවා එඩින්බරෝ සෝයා සෝස් මේ බලන්න එඩින්බරෝ සෝයා සෝස් වලින් කලර් එක චේන්ජ් වෙන හැටි වාව් Wow. එරිඹුර සෝයා සෝස් දානකොට ලිප හොඳට හීට් එක තියෙන්න ඕන. එමත් නැත්නම් රසනේ වැඩිපුර තියෙන්න ඕන. එතකොට තමයි ඒක බර්න් වෙලා එන්නේ. මේ ඩෙවල් එක මේ විදිහට හැදෙද්දි මම ඒකට එකතු කරනවා තවත් එළවලු වර්ග කීපයක්. මාළු මිරිස්, ඒ වගේම ලීක්ස් ටිකක් එකතු කරන්න පුළුවන්. මේ අපේ ශ්‍රී ලංකන් විදිහට තමයි මේ එළවලු කපලා තියෙන්නේ. යමකට ඕන නම් මේවා පොඩියට කපන්නත් පුළුවන්. නමුත් අපේ ශ්‍රී ලංකන් ස්ටයිල් එකට ඩෙවල් එකක් හදද්දි මේවා ටිකක් ලොකුවට චන්ක්ස් වලට තමයි කැපෙන්නේ. වාව්. බියුටිෆුල්. ඒක මම බ්ලෙන්ඩ් කරනවා බෙල් පෙපර් ටිකකුත්. කලර්ස් දෙකකින් හෝ තුනකින් බෙල් පෙපර් ටිකකුත් මම ඒකට බ්ලෙන්ඩ් කරලා හොඳින් මික්ස් කරනවා. වාව්. මේ බලන්න හොඳින් මික්ස් කරනවා. දැන් මම විශ්වාස කරනවා මගේ චිකන් චන්ක්ස් ටික තුනෙන් දෙකක් කුක් කළා තියෙන්නේ කියලා. මේ විදිහට හැම දෙයක්ම කුක් වෙද්දී
මම ඔයාලට රහසක් කියන්න යනවා. ඒ තමයි ඩෙවල් එකේ රස දෙගුණයකින් තුන්ගුණයකින් රස කරගන්න ඒ රහස. ඒ තමයි එඩින්බරු චට්නි. එඩින්බරු චට්නි චුට්ටක් ඩෙවල් එකට එකතු කරපුවාම ආයි කියලා වැඩක් නැහැ. මේ බලන්න. Right. එඩින්බරු චට්නි වල තියෙනවා ෆ්ලේවර්ස් දෙකක්. එකක් තමයි මැංගෝ අනිත් එක තමයි ඇඹරැල්ල. මම දානවා මැංගෝ ෆ්ලේවර් එක. Wow. Wow. ඊට පස්සේ චට්නි චුට්ට හොඳට බර්න් කරනවා බැදෙන මික්ස්චර් එකත් එක්ක. මේ බලන්න. සුවඳයි, රසයි, පෙනුමයි, දිලිසෙනවා. අවසාන වශයෙන් මම එකතු කරගන්නවා කොටු කපාගත්ත තක්කලි ටික ලොකු චංක්ස් ඒ වගේම ලීක්ස් චුට්ටක්. යමෙකු අහන්න පුළුවන් ලීක්ස් දාන්නේ ඇයි කියලා. නමුත් ඔයගලන්ට ලීක්ස් දාන්නත් පුළුවන් නොදාන්නත් පුළුවන්. ඕල් රයිට්. අවසාන වශයෙන් මම ඩෙවල් එකේ සෝස් එකට පාවිච්චි කරන්නේ පර්ෆෙක්ට් ටොමැටෝ සෝස් එක. මොකද ඒ පර්ෆෙක්ට් ටොමැටෝ සෝස් එක? එඩින්බරු තක්කලි සෝස්. නියමයි. මෙන්න දා ගන්නවා. අවසාන වශයෙන් ගම්බරිස් ටිකයි ලුණු චුට්ටයි little bit. දැන් සමහර ඩෙවල් එක හදද්දී සීනි චුට්ටක් දානවා. මම දාන්නේ රජෝ සීනි. මොකද මම දාගත්ත චයිනීස් චිලි පේස්ට් අන්නේකේ පොඩි සීනි ටේස්ට් එකක් තියෙනවා. ඇයි තව මොනවද දාගත්තේ? අන්න හරි. දාගත්ත චට්නි චුට්ටක්. චට්නි වලත් තියෙනවා ස්වීට් ටේස්ට් එක. ලිප් ඔෆ් කරා කෙලින්ම බෑවා. වා! Try this right now and comment and share.